අයිබෝවන් මේ සූදානම පැත්ත ගියත් ඇත්ත කියන්නට හිරු රාත්‍රී 9:30 මම මහේෂ් සේනාරත්න මම ශශිකලා කඳුබඩ ආරච්චි මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත බදුල්ල සහ ඒකලදී කසල ගැටලුව ඇවිලි බදුල්ලේ ගින්න නිවීමට ගුවන් සහාය කොළඹ කුණු ඒකලට ගින ඒමට ජනතා විරෝධය තමා ජනාධිපති දුරේටපත් උයේ රට කැඩීමට හෝ බෙදීමට නොවන බව ජනපති කියයි රට කඩනවා කියනවා රට බෙදනවා කියනවා ඒ කියන එකක්වත් කරන්න නෙවෙයි මම මෙතෙන් ආවේ වියලි කාලගුණයේ වෙනසක් ලබන 13 වනදායින් පසුව කාලගුණයෙන් අනාවැකි මිය ගිය බව පැවසූ ධීවරයෙකු යලි නිවසට බදුල්ල කසල කන්දේ ඇතු ගින්න හේතුවෙන් වසා දැමුණු ප්‍රදේශයේ පාසල් සියල්ල හෙට යලි විවෘත කරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා. ඔහු සඳහන් කළේ මේ වන විට ගින්න මුළුමනින්ම පහේ මැඩ පැවැත්වීමට හැකියාව ලැබී ඇති බවයි. දින 3ක් පුරා පැවති මෙම ගින්නත් සමග පැතිර ගිය දුමාරයෙන් බදුල්ල නගරයේ බොහෝ පිරිසක් පීඩාවට පත් වුණා. දවසේ පුවත බදුල වින්සන් ඩයස් ක්‍රීඩාංගණයේ පිටුපස ඇති කුණු කන්දේ ගින්නක් ඇති වූ යේ පෙරේදා පසොරවේ ගින්නත් සමග ඊ උදෑසනවර විට ප්‍රදේශය පුරා දැරි දුමාරයක් පැතිර ගිය අතර ඉන් ප්‍රදේශයේ ජනතාවට එල්ල වූයේ දැඩි පීඩාවක් ඊ උදෑසන සිටම ගින්න මැඩ පැවැත්වීම සඳහා ගින්න නිවන ඒකක යුද හමුදා වේද සහාය ඇතිව දැඩි පරිශ්‍රමයක් දරුවා යම් කිසි කෙනෙක්ගේ කඩක් කපල් කාර්ය ක්‍රියාවක් වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් ඉබේම ගින්න ඇති වෙන්නත් ඇත්තයි කියලා විශ්වාස කරන හරියටම අපිට යමක් කියන්න අමාරුයි කොහොම වුණත් විශාල හානියක් සිදු වෙලා තියෙනවා අද උදෑසන වනතුරුත් ගින්න මැඩ පැවැත්වීමට නොහැකි වීම හේතුවෙන් අද දිනේ පුරාත් බදුල්ල නගරයේ දුමාරයේ පැතිර තිබුණා දැන් අපි දෙය තමයි ස්කෝට් එකක් ගාවා දුම ගොඩක් තියෙනවා ඒකින් නම් මේ වැඩේ මේ තමයි එක යන්න ඕනේ කියලා ළමයි ගොඩක් අද ස්කෝල් ඇවිල්ලා තියෙනවා අඩුයි දැන් ආවර වඩන්න දුම ඉස්කෝලේ මේ ළමයි එක්ක යනවා ලඩක් හරි අදුමත් තියෙනවා මේ වගකීමක් නැහැනේ කවුරුත් ගන්නෙ මේක හරි ප්‍රශ්නයක් ඇත්තටම අපිටත් හරි අපහසුයි මේ වෙනකොටත් මටත් මේ සම්පූර්ණ ඇඟ දනවා සුකරත් බලසත්ය තියෙන්නේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ඌව පළාතේ සියලු පළාත් පාලන ආයතනවල ගින්න නිවන ඒකක සහ යුද හමුදාව සම්බන්ධ කරගත් බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසුවා. ඔවුන්ගේ සහයයට ගුවන් හමුදාව කැඳවනු ලැබුවේ අද පෙරවරු වෙයි. එය අනුව ගුවන් හමුදාවේ බෙල් 212 සහ MI-17 හෙලිකොප්ටර් යානා දෙකක් ගින්න නිවීමේ කටයුතු සඳහා එක් කරගෙනුණා. ගුවන් හමුදාව පැවසුවේ ගින්න නිවීම සඳහා එම හෙලිකොප්ටර් යානා පියාසර වාර 11ක් සිදු කළ බවයි. उद्गत तत्वयात समग बदुल्ल धर्मदूत विद्यालय ऊव महाविद्यालय विहारमादेवी बालिका विद्यालय देमल बालिका विद्यालय सह अल अदान मुस्लिम विदुहल तावकालिक वसादमी मठ अध्यापन बलधारीन तीरने कला किसे वितत पसरु हत पमन वन विट कुनु खंदे अतिवतिबु गिन्न मुलुमनिम पाहे मेडपवत्वी मठ गिरनिवन एककवलट हकियाव लबुनु बव ऊव पलात प्रधानामात्य चामर संपत दसनायक महता पवसुवा ऊ प्रकाश कले ए अनु बदुल्ल नगरे सीलु पासलवल अध्ययन कटयुतु हेट दिनेदी सुपुरुदु परिधि सिदु किरण बवाय මේ ගින්න මැද පැවැත්වීමෙන් පසුව අප ලබාගත් දර්ශනයයි බදුල්ල කසල කන්දේ ගින්න එලෙස නිවීමට උත්සාහ ගනිද්දී මේතුට මුල්ල කුණු කන්ද ජායල ඒකල ප්‍රදේශයට රැගෙනීමට ඇති සැලසුමට විරෝධය පළ කරමින් අද උද්ඝෝෂණයක් පැවැත්වුණා තම ප්‍රදේශයට කසල බැහැර කිරීමට කොළඹ මහනගර සභාව ගෙන ඇති තීරණයට විරෝධය පළ කිරීම සඳහා ඒකල ප්‍රදේශවාසීන් අද විරෝධතාවක් සංවිධානය කර තිබුණා. අද පෙරවරු 8ට පමණ විරෝධතාව ආරම්භුනේ ඒකල ඔරලෝසු කණුව අසල පැවති රැස්වීමකින් අනතුරුවයි. එම රැස්වීම හේතුවෙන් අද උදෑසන කාලයේ ජාල මිනුවන්ගොඩ මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එළඹුණා. විරෝධතා කරුවන් පා ගමනින් ජාල මන්සන්දියට පැමිණියා. ඔවුන් කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ජාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවයෙන් නිරත වුණා. විරෝධතාව හේතුවෙන් කටුනායක අධිවේගී මාර්ගයේ ජායල පිවිසුමද අවහිර වී තිබුණා. විරෝධතා කරුවන් චෝදනා කළේ කොළඹ එක් රැස්වන කසල ඒකල ඔතේ කැලේ ප්‍රදේශයට බැහැර කිරීමෙන් තමන්ට ගැටලු රසකට මුහුණ දීමට සිදු වන බව. කරුණාකරලා මේ තීරණය වෙනස් කරන්න අකුල ගන්න කටයුතු කරන්න. පොඩි වැසටත් අපි යට වෙනවා. යට වුණාට පස්සේ කවුරුත් නෑ අපි දිහා බලන්න. අපිට කුණු එපා. අපි කුණු ගෙනාවත් ගෙන තියෙනවා. ඒකලට කුණු ගෙනාවත් ඔක්කොම රටට බාවිලා ඇවිල්ලා කුණු කඩේ ඉන්න වෙන්නේ. කොහෙවත් තියෙන කුණු ගෙනාලා දාලා අපේ ළමයි අපේ දරුවෝ ඔක්කොම අසරණ වෙනවා. ඒකින්ද කරුණාකරලා මේ
විරෝධතාකරුවන් ජාල ප්‍රාදේශීය ලේකම්වරයාට සංදේශයක්ද බාර දුන්නා. මේ අතරේම ස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාට ජනතාවගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්. තමා ජනාධිපති ධූරයට පත්වුවේ රට කැඩීමට හෝ බෙදීමට නොව රටේ නිදහසත් ස්වාධීනත්වයත් ආරක්ෂා කිරීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. හම්බන්තොට පැවති උත්සවයකට එක්වමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 25ක් සැපිරීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණා. හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති මේ උත්සවය නම් කර තිබුණේ අමරවීර පිය මග ලෙසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉස්සරහට ගෙනියන් මේ පහුගිය කාලේ ගන්න තියෙන සියලු ක්‍රියාමාර්ග ගත් මම සාමයට කතා කරා, සාකච්ඡාවට කතා කරා. ජනාධිපතිතුමා මට කියපු දෙයක් තියෙනවා, මේක එකතු කරගන්න අපි හැම මහන්සියක්ම දරමු. බෙදුනොත් වාසිය කාටද කියලා මේ හැමෝම හොඳටම දන්නවා. එතුමා කුරුණෑගලදී විවෘත ආරාධනයක් කරා එකතු වෙන්න කියලා. ඒ ඉල්ලීම කවුරු හරි ප්‍රතික්ෂේප කරනවා නම් වෙනත් කාගේ හරි අරමුණක් ඉෂ්ට කිරීම සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ගයක් කියන එක අපිට පැහැදිලිව සඳහන් කරන්න පුළුවන්. මේ සම්මුතිවාදී ආණ්ඩුව සඳහන් ආණ්ඩුව බොහෝ වෙලාවට විවේචනයන්ට ලක් වෙනවා. ප්‍රධාන දේශපාලන පක්ෂ එකට එකතු වෙලා අංක 1 විය යුත්තේ රට සහ ජනතාව මාතෘභූමිය කියන ඒ ප්‍රමුඛත්වයේ තුල අපි අපේ වගකීම් සහ යුතුකම් ඉටු කළ යුතුයි කියන එකයි. රට කඩනවා කියනවා, රට බෙදනවා කියනවා, බුද්ධාගමට හිමි ස්ථානය ආනුකූල වස්තාවෙන් ඉවත් කරනවායි කියනවා, හමුදාව දුර්වල කරනවායි කියනවා, ඉන්දියාවට ඇමරිකාවට රට පාවලා දෙනවායි කියනවා. ඒ කියන එකක්වත් කරන්න නෙවෙයි මම මෙතෙන්ට ආවේ. ඒ තියෙනවා ඊට වඩා ශක්තිමත් කරන්නයි මම මෙතෙන්ට ආවේ කියන එක බොහොම පැහැදිලිව මම තමුන්නාන්සලට කියන්නම්. ඒ ඉතිහාසයේ විසින් ලබා දුන් වගකීම් සහ යුතුකම් මේ යුගයේ කළ යුතු යුග මෙහෙවරක් විදිහට මා විසින් ඉෂ්ට කිරීමේ කාර්ය මම උපරිම ලෙස මගේ අවංක හෘද සාක්ෂියට අනුකව මම රට සහ ජනතාව වෙනුවෙන් ඉෂ්ට කරනවා. මම ඒක හම්බන්තොට ඇවිල්ලා කියන්නේ. දේශපාලඥයා සහ අනිකුත් ශේෂ්ත්‍රගත්විට තිබෙන්නා වූ ප්‍රබල සහ ප්‍රමුඛ වූ අභියෝගයකම සෑම දේශපාලඥයෙක්ම බැඳී සිටිනවා යහපත් සමාජයක් ගොඩනගන්න. දේශපාලඥයාගේ වගකීම පිළිබඳව කතා කළොත් පැහැදිලිව අදහස් කරන්නේ ඔහුගේ ප්‍රමුඛ කාර්යභාරය යහපත් සමාජයක් ගොඩනැගීමයි කියන එක. සියල්ල විසඳෙන්නේ මුදලෙන් කියන ඉතාම පහත් වූ අශීලාචාර වූ සංකල්පය සහ චින්තනය තුළ සමාජය වේගෙන් ඇදී යද්දී යහපත් සමාජයක් ගොඩනැගීමේ වගකීම තිබෙන දේශපාලඥයා සෑම විටම තම වගකීම සහ යුතුකම ඉටු කළ යුතු වෙනවා. එඩ්ගා ගිවිසුම සම්බන්ධ තීරණය තනි තීන්දුවක් නොවිය යුතු බවත් එය සාමූහික වශයෙන් රට වෙනුවෙන් ගන්නා තීන්දුවක් විය යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ යපා අබේවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින්. එඩ්ගා ගිවිසුම පළමුව අපේ කණ්ඩායම සාකච්ඡා කරලා දෙවනුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. අනතුරුව පාර්ලිමේන්තුවේ සාකච්ඡාවකට යොමු කරලා ඊට පස්සේ රටට හිතකර විදියට මේ ගිවිසුම ගේන්න අවශ්‍ය කටයුතු කරනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ දේශපාලන පක්ෂවල අය එනිසා එඩ්ගා ගිවිසුම පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමක් පාර්ලිමේන්තුවේදී සිදු කරන්න පුළුවන්. එනිසා මේ පිළිබඳ අනිත බියක් ඇති කරගත යුතු නැහැ කිසිම කෙනෙක්. මේක තනි තීන්දුවක් හෝ වෙන තීන්දුවක් විය යුතු නැහැ. මේක සාමූහික වශයෙන් රටක් වෙනුවෙන් ගන්න ගිවිසුමක්. ඉදිරි අයවැය සම්බන්ධයෙන්ද මෙහිදී අමාත්‍යවරයා අදහස් පළ කළා. අයවැය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා තාමත් පැහැදිලිව කිව්වා අයවැයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡා කරලා පක්ෂ දෙකේම යෝජනා සංශෝධනය කරනේවා සාමූහිකව තීන්දුවකට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා බාහිර මතයක් ඇති නොවන ආකාරයට අපි ගන්නා වූ තීන්දුව පාර්ලිමේන්තුවට අයවැය යෝජනා ඉදිරිපත් කරනකොට එය අපිට ඡන්දය ප්‍රකාශ කරමට හැකිවන ආකාරයට සහ ජනතාවට පීඩනයක් නැති විදියට මේ අයවැය පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට සාමූහික එකඟතාවයකට එන්න බලාපොරොත්තු වෙන බව එතුමා සඳහන් කරා. මොදල ප්‍රශ්නයක් මොදු වෙන්න තියෙන බෝපචුවේ සතරේ සමාජම ඉතාම අස්වාභාවික විදිහට ලබපු ලාභය. මොකද කියන්නේ මේ බොන්ඩ් ඉෂුව එකේදී යම් කිසි මේ සමාපම සමාගමට වැඩිවර ප්‍රසාරයක් ලැබලා රජයටත් හොඳ නැහැ, අපේ ආර්ථිකයටත් හොඳ නැහැ.
අපි විශ්වාසයක් තියෙනවා මහ බැංකුව අධිපතිතුමා පිළිබඳ ඒ නිසා මොනිටරින් බෝඩ් එක මේ සිකුරාදා රැස් වෙනවා ඒතර මොනිටරින් බෝඩ් එක ගන්න තීන්දුව අරගෙන ඒ උඩ අපි බලමු මොකද්ද වෙන්නේ කියලා එතුමාට අවස්ථාවක් අපි දෙමු ඊට පස්සේ මේක දිහා අපි කණ්ඩායමක් හැටියට බලන් ඉන්නවා අපි ජනාධිපතිතුමාට පසුගිය දින කිව්වා මේ පිළිබඳ තියෙන රටේ මතේ සහ ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ තුල තියෙන මතේ සහ මේ පහ ජනතාව මේ පිළිබඳ ඉවසිල්ලෙන් බලන් ඉන්නේ මොකද්ද වෙන්නේ කියලා ඒතර ඒ නිසා අපි ඒක එතුමාට බාර දෙනවා මේ සිකුරාදා ඒ වගේම තමයි කම්පැනි එක දැන් මධ්‍යමත්වයේ මාර්ග හැදීම පරාජයට බියෙන් ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් තමායතැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසනවා. ජාතික නිදහස් පෙරමුණ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පළ කළා. රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහත්මයා ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරනවා ඡන්දේ 2017 ජූනි මාසයේ දක්වා කල්යෑමට ඉඩ තියෙනවා සමාජකදී ඊටත් එහා යයි කියලා. ජූනි මාසෙට කියන්නේ මාස 30කට අවුරුදු දෙකහමාරකට වැඩි ප්‍රමාණයක් මේ පළාත් පාලන ආයතන ඡන්දයක් පවත්වන්නේ නැතුව කල් දානවා කියන එක. මහින්ද දේශප්‍රිය මහත්මයා කිසි කතාවක් බහක් නැහැ. කැෆේ සංවිධාන කීර්ති තෙන්නකෝන් මහත්මයා මහලකෝට යහපාලනේ රජ කරන්න කටයුතු කරපු උදවිය. ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය කොල්ල කාලා තියෙද්දි කටාරින් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම ඡන්දයකට බයයි. තුන්වෙනි තැනට හතරවෙනි තැනට වැටෙයි කියන බිය මත තමයි ඩිලාන් පෙරේරාලා ෆයිසර් මුස්තපාලා මේ ඡන්දේ කල් දාමින් යන්නේ. ඔබතුමා මේ ලක්ෂ්මන් යාපා මාත්‍රයට ප්‍රහාරයක් දෙල මේ ෆයිසර් මුස්තාව තමයි මෙහි විෂය අයිති අමාත්‍යවරයා. ඌ කියනවා මාර්කෝල මැතිවරණය වෙන පුළුවන් කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කණ්ඩායම පත් වෙලා තියෙන අසවනකමින් එක එක්කෙනා එක එක ප්‍රකාශ කරනවා. ඉතින් මේක ෆයිසර් මුස්තපා මහත්තයා තව ටික කාලෙකින් මේ ප්‍රකාශ කරයි. ඊට කලින් මුට්ටිය දාලා බැලුවා ලක්ෂ්මන් යාපා අභිවර්ධන හරහා ප්‍රකාශය කරනවා. මේ අතර 2017 අයවැය විසර්ජන පනත් කෙටුම් පද පිළිබඳවද මෙහිදී අදහස් පළ වුණා. මේ ආණ්ඩුව ගිය වරු උද්දෙත් අයවැයක් ඉදිරිපත් කළා. අවසානයේ මේක අයවැයක් නෙවෙයි පචවැලක් බවට පත් වෙලා තියෙනවා. ගිය අවුරුද්ද ඉදිරිපත් ආර්ථික වර්ධන වේගය 2014දී 6% ඉක්මවලා තිබුණු වර්ධන වේගය 2016 දෙවෙනි කාර්තුවේදී 2.5% දක්වා තාම පහළ අගයකට කඩාගෙන වැටෙනවා. මේක තමයි මේ ආර්ථික මෙහෙවන උස්තාරලගේ ක්‍රියාකාරී. විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කළා තිබෙනවා. අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල් 57.6% කපා හැරලා තිබෙනවා. දැන් දේවසිරලා මේ ගැන මොනවද කියන්නේ? ඒ නිසා මේ ඉදිරිපත් කරලා තියෙන එකෙන්ම පේනවා මේ පාර අයවැයක් නෙවෙයි බොහෝ විට දෙවෙනි පචවැලක් ආණ්ඩුව ඉදිරිපත් කරන්න ඉඩ තියෙනවා කියන එක. නව ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් අනුමත නොකර සම්මත කරගැනීමේ උත්සාහයක් පවතින බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද මඩකලපුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. දැන් රට දෙකට කඩන්න ඉල්ලනවා සමහර. තවත් සමහරු කියනවා උතුර නැගෙනහිර යා කරන්න ඕනේ. මේවට හැට වෙලා මේ රට කෑලි වලට කඩන්න ගියොත් එකට එක්කව කරපු ජාතියක් ආපහු කුඩු වෙලා යනවා. ද්‍රියාණ්ඩුව නිතරම කතා කරන සංඉන්දියාවට මා විශාලම බාධාව මේ විවස්සාව තුලින් ඇති වෙන්නේ නැහැ. මේ විවස්සාව ඉස්සෙල්ලා කිව්වේ ජනමත විමසුමකට යන්න ඕන කියලා හඳුනන. දැන් අද කියනවා විවස්සාව ජනමත විමසුමකට යන්නේ නැතුව වැඩේ කරන්න නැහැ. පාර්ලිමේන්තුවේ 3-2 අරගෙන සම්මත කරගත්තම හරි. මම දැන් මේක මහා අපරාධයක්. මේවට ඉඳ දෙන්න පුළුවන්කම තියනවාද කියන එක අපේ ප්‍රශ්නයක්. අද ඉතාම දරුණු ලෙස මර්ධනය ඇවිල්ලා තියෙනවා. ඔය කියන ඒවා එකක්වත් දාන්නේ නැහැ සමහර. කවුදද මාධ්‍යන්ට පෞද්ගලික නම කියලා පාර්ලිමේන්තුවේ බෑන්ඩ් කවුද? ගෙදරට ගෙන්නලා මාධ්‍ය අයිතිකාරවරුන්ට බෑන්ඩ් කවුද? ලයිසන්ස් කැන්සල් කරනවායි කියලා Taman ඕන දේ කරගන්න තත්ත්වයකට පත් වෙලා තියෙනවාද? අද වාරණ නිකුත් කරනවා හිතපුවා. මේක දාන්න එපා. හැබැයි පෞගිය කාලේ තමයි මාධ්‍ය නිදහස මීලන්නේ නැහැ කියලා කිව්වේ. ක්‍රමානුකූලව ඒකාධිපතිත්වයකට ගමන් කරමින් පවතිනවා. පාර්ලිමේන්තුව තුල කතානායකතුමා වෙලාව පාලනය කරනවා. අහුවම් කියනවා මෙයාලා ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලුවේ කියලා. එමුනම්
විපක්ෂ නායකකම ගන්නත් බෑ මොකද එයාලත් වැඩ කරේ මේ පැත්තේ ඒ ඔක්කොම ජනාධිපතිවරණයේදී එක පැත්තක් මාව බලන්න මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක කරවන්නේ ආණ්ඩුව දෙකට බෙදී අත්නෝමතික ලෙස එඩ්කා ගිවිසුම අස්සන් කිරීම තුලින් රටේ සහ ජනතාවගේ අනාගතය විනාශ කිරීමට ඉඩදී නොහැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තීය වේදීන්ගේ සංගමය පවසනවා. එම සංගමේ සභාපති ඉන්දික ගමගේ මහතා මේ බව පැවසුවේ අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්. දැනට ජලදේශීය නිෂ්පාදිතයෙන් 8% ප්‍රමාණයක් සම්පූර්ණ කරන තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රය අපි හිතමු එක ගිවිසුම අස්සන් කළොත් මොකද්ද වෙන්න පුළුවන් රටේ තත්ත්වය ප්‍රධාන වශයෙන් වෙන්න පුළුවන් දේ තමයි වඩා යහපත් සේවා වැටුප් අවස්ථාවන් නැති වෙලා යන එක. එතකොට ඒ විදිහට කුඩා පරිමාණ ව්‍යාපාරිකයින්ට මේ ශේෂ්ත්‍රය තුල ඉදිරියට මින් ඉන්න එයාලගේ තන වහන තත්ත්වයක් සිද්ධ වෙනවා. ඊළඟ එක තමයි මේක ඇතුලේ රැකියා වෙළඳ පොලේ ඉන්දියානු ප්‍රමාණය වැඩි වෙනකොට Tamanට හොඳ වැටුපක් ලැබෙන්නේ නැහැ කියලා දැනගත්තාම අපේ රටේ ඉන්න හොඳ වැඩකාරයෝ ටික රට අතහැරලා දාලා යනවා. ඒ කියන්නේ දැනුම ඊළඟ පරම්පරාවට යන්න විදියක් නැතු වෙන බුද්ධි ගලණේ වීම හේතුවෙන් මේ ප්‍රශ්න ටික අපි සාකච්ඡා මේසේදී ආචාර්ය සමන් කැලේගම ඊට පස්සේ ආචාර්ය කුමාරස්වාමි එතකොට ආචාර්ය රවි රත්නායක කියන මේ සියලු දෙනාගෙන් අපි ඇහුවා. ඒ අහද්දී එතුමන්ලා කාටවත් පැහැදිලි පිළිතුරක් කෙසේවත් මොකක්වත් පිළිතුරක් තිබෙන්නේ නැහැ. ආණ්ඩුවට ඇත්තට වුමනාවක් තියෙනවා නම් මේ ICT ශේෂ්ත්‍රය දිනු කරලා මේ රටට සෙතක් සලස්සන්න අපි ගාව තියෙන මේ සම්බන්ධයෙන් යෝජනා. එහෙම නැත්නම් ආණ්ඩුව අත්නෝමතික විදියට ව්‍යාමාර්ග ගණන් යනවා නම් රට විනාශ කරන්න දෙන්න බෑ. රටේ අනාගතය විනාශ කරන්න දෙන්න බෑ. අපේ අනාගත විනාශ කරන්න දෙන්න බෑ. අතුරුක්‍රිය සීවලී මාවත ප්‍රදේශයේදී පොලිසියට අබෝම ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීම පොලිසිය විසින් ගොතන ලද ප්‍රබන්ධයක් බව වෙළඳබීමෙන් තුවා ලැබූ පුද්ගලයාගේ මව පවසනවා. මේ අතර කොටුව සම්බෝධි විහාරයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව පොලිස්පතිවරයා පැවසුවේ මෙම සිදුවීමට අදාළව අතුරුගිරිය පොලිසිය ස්ථානාධිපතිවරයාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන බවයි. අර්ජුන ගමගේ නැමැති 32 වැනි පුද්ගලයෙකු පසුගිය දෙවැනිදා අතුරුගිරිය සීවලී මාවතේදී අත්අරංගුවට ගැනීමට යෑමේදී ඔහු පොලිස් නිලධාරීන්ට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බව අතුරුගිරිය පොලිසිය ප්‍රකාශ කර තිබුණා. එෙහිදී පොලිසිය සිදු කළ වෙඩිතැබීමෙන් එම පුද්ගලයාගේ අතට වෙඩි වැදුනද ඔහු පලා යාමට සමත් වුණා. අතුරුගිරිය පොලිසිය පැවසුවේ එම පුද්ගලයා ප්‍රදේශයේ මංකොල්ල කෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු බවයි. මේ අතර ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අර්ජුන ගමගේ නැමැත්තාගේ මව පවසා සිටියේ අත්බෝම්බ සිදුවීම අතුරුගිරිය පොලිසිය ගෙතු ප්‍රබන්ධයක් බවයි. පුතා මේ වෙන උතු වැඩතිකාරයෙන් නෙමෙයි. ඒකට හේතු කියන්නේ උසහාය වල තිබිච්ච නඩුවේ වෙන එයා නිදහසේ ජීවත් වුණේ අසල්වැසියන්ගෙන් ඇහුවත් කියයි. මෙයා කාටවත් කරදරයක් කරාද, හොරගම් කරාද, තාඩන පීඩන කරාද කියලා. මගේ ගෙට කිට්ටුවම පාරි මගේ පුතා ලේ පිරාගෙන එනකොටම මම අත් දෙකෙන් අල්ලගෙන කෑ ගහලා ආවා. මොකද්ද මේ අපරාධයක් කියලා තියෙන්නේ, කවුද මේක උඹට කරේ කියනකොට මාව වෙඩි තියන්න ආවා, මාව මරන්න ආවා. මම ගේ ළඟට යනකොට පොලිසිය කෙනෙක් ගියාතේ මගේ කුසී මන්න පිහිටි. ඇත්තට මේ වෙලේ මගේ පුතා වල්ලන්න මේගොල්ලන් පැන්නුවේ නෑ. මේගොල්ලන් දඩබඩ කරලා කෝල් දීදී දැනුම් දෙන තැන් වලට දැනුම් දීලා මොකක් හරි ලොකු දෙයක් වෙලා කුමන්ත්‍රණයක් වෙනවයි කියනත් මට දැනුණා. ටික වෙලාවකට පස්සේ අපිට යන්කෝ පොලිසියට කට උත්තර ගන්න. ගිය වෙලේ ඉඳලා කොම්ප්ලයන් කරලා මාධ්‍ය වේදින් ගෙන්නලා මහේස්ත්‍රාත්තුමිය ගෙන්නලා ඒ සේරම පසුබිම සකස් කරලා තිනවා. අපි කිසි දෙයක් දන්නේ නෑ. එපාර අපි ගෙදෙට්ට යනකොට සෙනඟ පාරවල් වල පිරීලා අවසාතර නිවුස් කොහොම හරි බලනකොට තමයි මේක දැනගත්තේ. ඒ නිවුස් වලට එදා දුන්නේ බෝම්බයක් දැමලා ගහන්න ගිහලා එහෙම කියනවා. මන්න පිහි අරගෙන කොටන්නාව කියලා ආපුද තමයි ඊට පස්සේ බෝම්බ කතාවක් කිව්වේ. මම ඒ වෙලේ දැකලා ලේ පෙරහන ගියාට පස්සේ මම අද වෙනකන් ළමයා දැක්කේ නැහැ. ළමයාට ලොකු ජීවිත හානිය නොවිලා තියෙන මේ ළමයාගේ අර පූර්වයේ කරපු පිනකට අපිට දැන් ගමටම මූණ දෙන්න විදිහක් නැහැ. පොලිස් මහජන සම්බන්ධතා කොට්ටාසයට වසර 50ක් පිරීම නිමිත්තෙන් කොටුව සම්බෝධි විහාරයේ අද පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අතුරුගිරිය සිදුවීම පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. ඒ පිළිබඳ පරීක්ෂණයක් කටයුත්තක් කරගෙන යනවා. දැන් ස්ථානාධිපතිවරයාට තුළුදී හරිම සාධාරණත්වක විදිහට ස්වාධීන විදිහට. ඒ වගේම මේ පුද්ගලයා කවුද කියන එක පිළිබඳවත් අපි හොයාගෙන තියෙනවා. අපේ නිලධාරියෙක් අතින් කුමක් හෝ තත්වයක් උඩ අවම බලයට අමතරව විනය විරෝධී කටයුත්තක් නැත්නම් මහජන පීඩාවක් ආදී වශයෙන් විනය විරෝධී කටයුත්තක් සිදු වුණොත් පොලිසියේ තියෙනවා විනය සංග්‍රහයක්. ඒ පිළිබඳ අදාළ කටයුතු කරන ඒ අනුවකට වෙන මහජනයාට අසාධාරණයක් වෙන්න කොහෙත්ම ඉඩක් තියන්නේ නැහැ. දිවයිනට බලපෑති වියලි කාලගුණ තත්ත්වයේ වෙනසක් ලබන 13 වෙනිදායින් පසුව බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර වියලි කාලගුණ හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව 650,000කට ආසන්න වේ තිබෙනවා.
පවතින වියලි කලගුණේ හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී තිබෙනවා. ඉන් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, පුත්තලම, මොනරාගල, හම්බන්තොට හා කළුතර යන දිස්ත්‍රික්ක වලටයි. පවතින වියලි කලගුණේ හේතුවෙන් පොළොන්නරුව මෙදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසියේ වඩිකවැව නිකවැව ගම්මානයට දෙඩි බලපෑම් එල්ල වී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ එම ගම්මානයේ සිටින පවුල් 250ක් පමණ මේ වන විට දෙඩි පානීය ජල ගැටලුවකට මුහුණ දී ඇති බවයි. ගම්මානයේ ඇති සියලුම ලිංග සිඳි ගොස් ඇති අතර බෞසර් මගින් පානීය ජලයේ සැපීම සිදුවන්නේද දින 15කට වරක් බව ගම්මුන් පෙන්වා දෙනවා. එලෙස ලැබෙන පානීය ජලය පවා මිලදී ගැනීමට සිදුවීම හේතුවෙන් ඔවුන් පත්ව ඇත්තේ දෙඩි දුෂ්කරතාවකටයි. දවස් 15කට විතර සැරයක් බෞසරයක් එනවා වතුර දාලා යනවා. ඒකත් වතුර බොන්න විතරයි. ඒකත් මන්දි ඇත්තරම අපිට ගත අපි සල්ලි දීලා ගන්නේ. මේ ෆිල්ටර් දාලා තියෙනවා. දැන් කිලෝමීටර් 3ක් විතර යන්න ඕනේ ඒකෙන් වතුර අරන් එන්න රුපියල් ගානේ. ඉතින් එහෙම රුපියල් ගානේ හැමදාම වතුර ගන්නත් අපට සල්ලි නැහැ. ඉතින් අපි බෑගෑපත්ත ඉල්ලන්නේ අපට බොන්න වතුර ටිකක් ගෙනත් දෙන්න කියලා. මෙලකම් කාර්යාලෙන් නම් වතුර මෙහාට ගෙනලා දෙන්නේ නැහැ. ඉතින් ඔය මාසෙකට එක ගමනක් විතර ටැංකිය දෙකකට ගහලා යනවා. ඉතින් දෙවියෝ තමයි දන්නේ මේ ගමේ ඉන්න මිනිස්සු දුක් විඳින තරම්. ඒවා රජයට ගානෙන් නැහැ. වෙන බලන්න කෙනෙක් ඇත්තෙත් නැහැ. ගම්මානේ වගාබිම් රසක්ද වියලි කලගුණේ හේතුවෙන් විනාශ වී තිබෙනවා. බඩේරිඟු මේකරලාදී වගාවන් ජලය නොමැති වීම හේතුවෙන් විනාශ වී ඇති අයුරු ඉමේ. ගොවිතැන කරන්න එපා කිව්වා යලේ වතුර නැහැ කියලා. ගොඩබෝග කරන්න කිව්වා. ගොඩබෝග කරාට පස්සේ ගොඩබෝග ටිකත් මැරිලා ගියා. ඉතින් දැන් අපි ජීවත් වෙන්නේ මොකක් කරලාද? මේ අතර පවතින වියලි කලගුණේ හේතුවෙන් විල්පත්තු වනෝද්‍යානයේ සතුන්ටද බලපෑම් එල්ල වී තිබෙනවා. වනෝද්‍යානයේ ජලයේ ක්‍රැස්වන විල්ලු 40ක් සහ කුඩා වේව් 42ක් තිබුණද ඒවා බොහොමයක් මේ වන විට සිඳී ගොස් ඇති අයුරු ඉමේ. විල්පත්තු වනෝද්‍යානයේ ඇති කුඩා වේව් බොහොමයක් නිසි නඩත්තුවක් නොමැති කමින් හානි වී තිබීමද මෙම තත්ත්වය උග්‍ර කර තිබෙනවා. වන සතුන්ට බලපෑ ඇති ජල ගැටලුවට පිළියම් ලෙස බෞසර් මගින් ගෙනෙන ජලය තාවකාලික වේදිකල පුකුණු වලට මුදා හැරීම සිදු කරන්නේ එම් ලෙසයි. කෙසේ වෙතත් ඒ වනෝද්‍යානයේ සතුන්ගේ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් නොවන බව බලධාරීන් පෙන්වා දෙනවා. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ලැබෙන 13 වෙනිදායින් පසුව උතුර නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හිතකර වායුගෝලීය තත්වයක් නිර්මාණය වෙමින් පවතින බවයි. 13 වෙනිදායින් පස්සේ විශේෂයෙන් පටන් ගන්න වැස්ස උතුරු නැගෙනහිර පළාත්වලින් අපි අපේක්ෂා කරනවා මේ වැස්සෙන් විශේෂයෙන් ඒ පැතිවල ජනතාවට යම් සහනයක් ලැබේ. අනිකුත් පළාත්වලටත් මේ වැසි ක්‍රමෙන් පැතිරෙයි කියලා අපේක්ෂා කරනවා 15,008 විතර වෙනකොට. මේ අන්තර් මොසම් කාලගුණ තත්ත්වයේ උදේ කාලේ හොඳින් පායලා හවස් කාලේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වෙන්නේ විශේෂයෙන් මේ කාලේ තොම නොවැම්බර් දෙසැම්බර් වගේ කාලවල සාමාන්‍යයෙන් සුලිසුලං කැලමිලි තත්ත්වයන් වර්ධනය වෙන්න පුළුවන් කාලයක්. ඒ වගේම අකුණු අනතුරු ඊළඟට තද සුලං ඇතිවීමේ අවදානමත් වෙනවා. අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් පිරිසක් අද පැවති අම්පාර සංවර්ධන කමිටු රැස්වීමෙන් පිටව ගියා. ඒ වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ට සහන මිලට ලබා දුන් යතුරුපැදි තමන්ට මෙතෙක් ලබා නොදීමට විරෝධය පළ කරමින්. අම්පාර ප්‍රාදේශීය සංවර්ධන කමිටුව අද පැවැත්තුනේ අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී. ඊට ප්‍රාදේශීය දේශපාලනඥයින් මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියා. එහිදී සහන මිලට ලබා දුන් යතුරු පැදි තමන්ට හිමි නොවූ බව පවසමින් අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් ක්ෂේත්‍ර නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් පිරිසක් ඉන් පිටව ගියා. ඒ වගේම කතා කරලා තියෙනවා අම්පාර දිස්ත්‍රික්ක රජු විසින් අත්‍යවශ්‍ය අවශ්‍ය නැහැ. එයාලා පාර්ලිමේන්තුවේ තියෙන්නේ එයාලා පස්සේ මුලින්ම තියෙනවා ඒක දෙන්න විභාගයක් නැහැ කියලා ඒකට විරෝධතාවය ප්‍රකාශ කරමින් මේ සම්බන්ධ කරන ඇත්තේ මේ අම්පාර පාර්ශ්වික කොටස් ආදාල සේසුන්දාරි අපි බැහැර වෙනවා. මෙතර බලපිටිය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමද අද පැවැත්ුණා. එෙහිදී පොලිස් නිලධාරීන් සඳහන් කළේ ජංගම දුරකථන හරහා මුදල් ගනුදෙනු කිරීමේ ක්‍රමයකින් ප්‍රදේශීය මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක වන බවයි. එෙහිදී එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා මන්ත්‍රී අශෝක ධනවංශ මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරන ලෙසයි. හිරුවකට පුළුවන් සීඅයිඒ එකේ දාන්න මේ කුඩු මේව කරන එක දැන් අපට කියනවා වගේම අපට කියනවා වගේ සීඅයිඒකට කියන්න පුළුවන් මාධ්‍යයක් දැන් මේ වැඩවලට බහැලා. දැන් හිරු සීඅයිඒ විශේෂාංගය. සීඅයිඒ
මෙරට දෙවන්තම ව්‍යාපෘතියක් වන මොරගහ කන්ද ජලාශ ව්‍යාපෘතියේ කටයුතු මේ වන විට කඩිනමින් සිදුවෙමින් පවතිනවා. ව්‍යාපෘතියේ බහර චීන සමාගමට අඹන්ගඟ ආශ්‍රිතව වැලි සපයා ගැනීම සඳහා අවසර ලබා දී ඇතත් කිසිදු අවස්ථාවක ගඟට ට්‍රැක්ටර් ආදිය යොමු කර පරිසරයට හානි සිදු කිරීමට අවසරයක් නැහැ. එහෙත් හිරු CIA කණ්ඩායම ඊයේ අදාළ ප්‍රදේශයේ කළ සංචාරයකදී දැකගත හැකි වූ දර්ශනයි මේ. අපකල ගවේෂණයේදී හෙළි වූයේ මොරගහ කන්ද ජලාශයේ වේල්ල ඉදිකිරීම සඳහා චීන සමාගම මෙම ප්‍රදේශයේ වැලි සමිතියක් මගින් වැලි සපයා ගන්නා බවයි. ඔවුන් එක පිට ට්‍රැක්ටර් හා ටිපර් රථ 15ක් පමණ අඹන්ගඟට යොමු කර මහා පරිමාණයෙන් වැලි ඉවත් කිරීම සිදු කරන්නේ මෙරට පරිසර නීති අමු අමුවේ උල්ලංඝනය කරමින්. අර පැත්තෙන්ද වයින්නේ? ඈ? වාහනේ කරන්නේ. චීන කම්පැනිවලද කරන් දාන්නේ? ආයෙත් පුච්චලිකෝ කරලා නෙමෙයි මේ. මෙතන පාටක තියෙනවා මේ චීන ඔෆිස් එකේ. ඔවුන් එලිස අඹන්ගඟට හානි පමුණුවද්දී තවත් පිරිසක් නීත්‍යානුකූල ලෙස මෙලෙස අඹන්ගඟෙන් වැලි ගොඩ දමන අයුරුද අප කැමරාවේ මෙලෙස සටහන් වුණා. වැලි වලින් මොනවද කරන්නේ? වැලි බැම්මටනේ ඩෑම් එකට. ඔව්. ට්‍රැක්ටර් වලට දාන්න පුළුවන් ගඟට. පෝමිට් තියෙන ට්‍රැක්ටර් නම්බර් අරන් මොනවද? ආයි පෝමිට් තිබට ගඟට බස්සන්න පුළුවන් දනිත් මිනිසුන්ට. දැන් සාමාන්‍ය මිනිසුන්ට. සාමාන්‍ය මිනිසුන්ට දාන්න බැහැ. චීන සමාගමේ නියෝජිතයන්ට මෙරට පරිසර නීති අදාළ නොවන්නේද? අඹන්ගඟ මෙලෙස වෙනසීමට ඉඩදී මෙරට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් තව කොතෙක් කලක් මොනිවත රකින්නවාද? හිරු CIA අවධානයෙන්. ගාල්ල මුහුදු ප්‍රදේශයේ දීවර කටයුතුවල නිරතව සිටියදී හදිසි අනතුරකට ලක්ව මියගිය බව පැවසූ තරුණයෙකු අද නිරුපද්‍රිතව ගාල්ල වරාය වෙත පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් තරුණයා මියගොස් ඇති බව දැනගත් ඥාතීන් සූදානම්ව සිටියේ ඔහුගේ අවමංගල්‍ය කටයුතු සිදු කිරීමටයි. ඉෂාන් පුතානමැති බහුදින දීවරයත් රව පසුගිය මාස 27 වනදා ගාල්ල වරායෙන් මුහුදු ගොස් තිබුණේ දීවරින් 6 දිනකුද සමගින්. ඔවුන් ගමන් කළ දීවර යාත්‍රාව තවත් එවැනිම දීවර යාත්‍රාවක් ගැටීමෙන් අනතුරක් සිදු වී ඇති අතර එහිදී එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර පිළිබඳව යාත්‍රාවේ සිටි සෙසු දීවරෙන් ගාල්ල හම්බන්තොට ඇතුළු දීවර වරායන් වලට රේඩියෝ සංඥා මගින් දැනුවත් කිරීමට පියවර ගත්තා. එම දනොම් දීම්වලට අනුව මියගොස් ඇති බවට වාර්තා වූයේ ගාල්ල මහමෝදර සියඹලාගහපත්ත ප්‍රදේශයේ පදිංචි ඉෂාන් මංජුර නැමැති 21 හැවිරිදි එක් දරුවෙක්. ඉෂාන්ගේ පවුලෙන් ඥාතීන් ඔහුගේ සිරුර නිවසට ගෙනීමේ අපේක්ෂාවෙන් මෙලෙස සූදානම් කර තිබුණා. සිදු අනුතුරෙන් පසු ඉෂාන් සිට දීවර යාත්‍රාව සහ අනෙක් දීවර යාත්‍රාව අද පෙරරුවේ ගාල දීවර වරායට පැමිණියා. ඒ මృతදේහයක්ද සමගින් කෙසේ වෙතත් අනුතුරෙන් මියගොස් සිටියේ ඉෂාන් මංජුල නොවේ. දෙවියන් මුණ දවසම අපි හතර බොට්ට රම්තුනට කිව්වා සමීර මල්ලිට මෙහෙම දෙයක් උනායි කියලා කාටද උනේ කියලා පැහැදිලි මම හෙව්වා කුඩා වැල්ලේ මල්ලිද මහමෝදර මල්ලිද කියලා අපි බොට් ස්කීපර් පැහැදිලි කිව්වා මේ මහමෝදර මල්ලිට කියලා සමීර මල්ලි කියලා කොහමර මේක ගොඩ පැත්තට ඇහිලා නැහැ හරියට මේ විස්තර පණවිඩි ඇවිල්ලා නැහැ ගොඩ පැත්තෙන් හිතලා තියෙන්නේ ශාන් මල්ලි කියලා කියන වගේ ඇහිලා තින්නේ කට්ටියන් අපි ඉතින් කට්ටිය ගෙදර ඔක්කොම මලගවල් පවා ලෑස්ති කළා දවස් 3ක්ම නිදි මරාගෙන හිටියේ හැමෝම කියන්න තියෙන ඉතින් කවදාවත් ඉතින් මේ වගේ දේවල් නම් සිද්ධ නොවෙන්න කියලා තමයි ඉතින් දරුවගේ වාසනාව තමයි ඉතින් මේ. එයා නොවේ නිවසේ සවිකරතු බු බැනර මෙලෙස ඉවත් කළා. අනුතරින් සැබවින්ම මියගොස් තිබුණේ මහමෝදර සිඹලාගහවත්ත ප්‍රදේශයේ පදිංචි සජිත් මදුෂංක නැමැති 21 හැවිරිදි අවිවාහක තරුණයෙක්. ඔහුගේ පියා චෝදනා කළේ තම පුත්‍රයාගේ මරණය සැකසහිත බවයි. යාළුවා එයයි බෝට්ටුවේ ඉන්නකොට ඒ යාළුවා වැටුණලු. වැටුනම මෙයා පැනලා ගත්තයි කිව්වා. මේ ගොල්ලෝ කියපු හැටි තමයි ඔය. මං දරුවා එනකම් බලන් ඉන්නෝ. එනේ මෙන්න මගේ පුතා නැගලා ඉන්නේ කිය මට වෙන එක්කෙනෙක් ඇවිල්ලා මෙතන කිව්වා. ඒක මට වහං කරා ඒගොල්ලන්. මාරලා මගේ දරුවා ඊට වැඩිය දෙයක් මට කියන්න බෑ. මගේ දරුවා ගෙනihin මැරුවස. අනුතර සිදුවා කරේෂාන් මංජුල මෙලෙස විස්තර කළා. බෝට්ටු ඇවිල්ලා මාරියාවට වලවල් දෙකකට හේතු වුණා. එයාගේ ඔළුව එයා උස්සගත්තේ නෑ. මං එයා පැත්තේ ඉරියේ මං ඔළුව මේ පැත්තට ගත්තා. එයාගේ ඔළුව අහුණා ඊට පස්සේ. මට ගොඩක් දුක ඇතර මාත් එකකට මේ වාර කතරගම තියලා පූජාව තියලා දෙන්නත් එකකටම හිටියේ. දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් සෝමසිරි උඩුවැල්ල මහතා සිදු කළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කරාපිටියේ ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබෙනවා. වවුනියාවේ සිට කොළඹලා ධාවනි වූ කැබ් රථයක් මහව සින්හාරගම ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
පොලිසිය සඳහන් කළේ කැපරතේ රියදුරට නින්දයාම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි. මෙම අනතුර සිදුව තිබුණේ අදාළුවම 5:30ට පමණ. වවුනියාව මහරෝහලේ වෛද්‍යවරියක් සහ ඇගේ ඥාති සොහොයුරියක රැගෙන කොළඹවලා ධාවනේ වූ කැපරතේ මහව සිංහාරගම ප්‍රදේශයේදී මාර්ගය ඇසල නතර කර තිබූ කන්ටේනර් රථයක ගැටී තිබෙනවා. අනතුරින් කැබ්‍රතේ සිරවී සිට රියදුරු ඉනිවතට ගැනීමට ප්‍රදේශවාසීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා. අනතුරු සිදු වූ ස්ථානයේදීම ගෞරි මනෝහර නන්දකුමාර් නම් වෛද්‍යවරිය මියගොස් ඇති අතර තුවාල ලබා සිටි ඇගේ ඥාති සොහොයුරිය මහව දිසා රෝහලට අතුරත් කිරීමෙන් අනතුරු මියගොස් තිබෙනවා. බරපතල තුවර ලබා සිටි කැබ්‍රතේ රියදුරු මහව දිසා රෝහලට අතුරත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කරවා තිබෙනවා. උතුරු මැද පළාත් සභාවේ සභාපති ටී එම් සිරිපාල අනුරාධපුර හිටපු නගරාධිපති එච් ජී සෝමදාස සහ රාජාංගනීය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සමන් නිල්මිණි ඇතුළු සැකකරුවන් 9 දෙනෙකු වහාම අතරකර ගන්නා ලෙස තමුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයේ අද යලි නියෝග කළා. ඒ 1999 වසරේදී එක්සත් ජාතික පක්ෂ සමාජිකයෙකුගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර දේපළ හානි කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන් අතරංකුට ගන්නා ලෙසට අධිකරණය මීට දින 12කට පෙර කළ නියෝගය ක්‍රියාත්මක නොවීම හේතුවෙන්. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. පසුගිය 6 වෙනිදා පළවත්ත විජිතපුරදී පුද්ගලයෙකුට පහර දීමක් සම්බන්ධයෙන් පොලිසියට බහර වූ ගායක චිලි හේවත් තිලංක විදුෂ අධිකරණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. මිනිහා මරලා නැහැ, කාටවත් වරදක් කළා නැහැ. අම්මට අතුස්සන්නවොත් ගහනවා, ඒක තමයි විදිය. සතියකට දින 6ක වැඩමුරයක් සහ දෛනික වැටුපු රුපියල් 1000 දක්වා ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කලුතර දිස්ත්‍රික්කයේ යටදොළ, මතුගම, නෑඹඩ, බුලත්සිංහල, බදුරලිය ඇතුළු වතු රසක කම්කරුවන් යටදොළ මන්සන්දියේ සිට මතුගම නගරයට පැමිණ විරෝධතාවයේ නිරත වුණා. වතු කම්කරුවන් හා හාම්පුතුන් අතර ඉදිරියේදී අත්සන් තැබීමට නියමිත ගිවිසුම මගින් කිසිසේත්ම කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා නොවන බවත් ඒ හරහා වතු කම්කරුවන් සංඛ්‍යාව තවදුරටත් පහළ දැමීමේ උත්සාහයක් පවතින බවත් කඳුකර සමාජ ක්‍රියාකාරී කණ්ඩායම අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා. බෙරගල හපුතලේ කඳුවැටිය හටගත් ගින්න 3 වෙනි දිනටත් ව්‍යාප්ත වෙමින් පවතින අතර මේ හේතුවෙන් බෙරගල නගරයට ගල් පෙරලීමේ අවධානමක්ද මතුව තිබෙනවා. අදාළුවම අබුඩාබි සිට මෙරටට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු සතුව තිබූ රුපියල් 139 ක වටිනාකමින් යුත් විදේශීය දුම්වැටි තොගයක් සොයාගෙන තිබෙනවා. කටුනායක ගුවන්තොටුපළ රේගුව පැවසුවේ එක් පුද්ගලයෙකු සතුව තිබී දුම්වැටි 31,800ක් සහ අනෙක් පුද්ගලයා සතුව තිබී දුම්වැටි 42,400ක් සොයාගත් බවයි. ගාල්ල මහමෝදර රෝහලෙන් ඉවතරන සායනික අපද්‍රව්‍ය අක්‍රමවත්ව බැහැර කිරීම හේතුවෙන් තමන් දැඩි සෞඛ්‍ය ගැටලුවකට මුහුණ පා සිටින බව පවසමින් එයවට ප්‍රදේශවාසීන් පිරිසක් අද පෙරවරු උද්ඝෝෂණයක නිරත වුණා. ශ්‍රී ලංකා යුදහමුදාවේ 67 සංවත්සරයට සමගාමීව යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ ඖෂධීය පැලැට් රෝපණය කිරීමේ වැඩසටහනක් පැවැත්වුණේ යාපනය ආඥාපති මේජර් ජෙනරල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හඳුන්වා දී ඇති නව ක්‍රීඩක කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් මෙවන විට දැඩි මතභේදයක් ඇති වී තිබෙනවා. ක්‍රීඩා මාත්‍ය දයාශ්‍රී ජයසේකර මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නට තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දුන් බවයි. අද රෙඩ් කාඩ් වෙන්වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ක්‍රීඩක කොන්ත්‍රාත්තුව හරහා ක්‍රිකට් බලධාරීන් සිදු කර ඇති අත්නොමතික ක්‍රියාවන් පිළිබඳ තොරතුරු වාර්තා කරන්නටයි. එළඹෙන වසරක කාලයක් සඳහා නව ක්‍රීඩක කොන්ත්‍රාත්තුවක් හඳුන්වා දෙන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා. ඒ අනුව ක්‍රීඩකින් 65 දෙනෙකු කාණ්ඩ 3ක් යටතේ දේශීය කොන්ත්‍රාත්තුවකට ඇතුළත් වන බවයි ඔවුන් පවසන්නේ. නමුත් මේ වනතුරුත් ජාතික කොන්ත්‍රාත්තුවට ඇතුළත් වන ක්‍රීඩකින් සංඛ්‍යාව නිශ්චිතව පවසන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කටයුතු කර නැහැ. ඔවුන් මෙම නව කොන්ත්‍රාත්තුව දිගින් දිගටම මාධ්‍යන්ගෙන් වසන් කර තබන්නට කටයුතු කරන්නේ කුමන හේතුවක් නිසාද යන්න ගැටලුවක්.
නව දේශීය කොන්ත්‍රාත්තුවට අනුව වයස අවුරුදු 20ත් 23ත් අතර තරුණ කාණ්ඩයට ක්‍රීඩකින් 24 දෙනෙකු ඇතුළත් වෙනවා. තවත් ක්‍රීඩකින් 24 දෙනෙකු ඇතුළත් වන්නේ වයස අවුරුදු 23ත් 29ත් අතර නැගියන ක්‍රීඩක කාණ්ඩයටයි. එමෙන්ම පළමු වරට හඳුන්වා දෙන වයස අවුරුදු 30ට වැඩි ජේෂ්ඨ කාණ්ඩය සඳහා ඇතුළත් වෙන ක්‍රීඩකින් සංඛ්‍යාව 17 දෙනෙක්. ජේෂ්ඨ කාණ්ඩයට ක්‍රීඩකින් තෝරා ගැනීමේ නිර්ණායකය ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දක්වා ඇත්තේ පසුගිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ලකුණු 600 සීමාව ඉක්මවා තිබීම හෝ කඩුලු 38 සීමාව ඉක්මවා තිබීමයි. පුදුමයට කරුණ වන්නේ එම නිර්ණායකය සපුරා නොතිබෙන ක්‍රීඩකින් 6 දිනකුද මෙම කාණ්ඩය සඳහා ඇතුළත්ව සිටීමයි. ගිවිසුම්ගත කිරීම සඳහා ක්‍රීඩකින් තෝරා ගැනීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සහය ලබාගෙන නොතිබීමද විමතියට කරුණක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ හිතුමනාපයට මෙම ක්‍රීඩකින් තෝරාගෙන ඇති බවටත් චෝදනා එල්ල වෙනවා. තමන්ගේ ක්‍රීඩා සමාජ නියෝජනය කරන්නට කැමැත්තක් දක්වන ඕනෑම ක්‍රීඩකයෙකුට වාර්ෂික කොන්ත්‍රාත්තුව ලබා දෙන්නට එම නිලධාරීන් කටයුතු කිරීම ඊට නිදසුණක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ එළඹෙන සිම්බාබ්වේ තරඟ සංචාරයට පෙර සියලුම ක්‍රීඩකින් මෙම නව කොන්ත්‍රාත් ගිවිසුමට අත්සන් තැබිය යුතු බවයි. නමුත් කිසිදු විනිවිද භාවයක් නොමැතිව සකස් කර ඇති මෙම කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් බොහෝ ක්‍රීඩකින් සිය අප්‍රසාදය පළ කරනවා. හිරු රෙඩ් කාඩ් කළ විමසීමකදී ක්‍රීඩා මාත්‍ය දයසිරි ජයසේකර මහතා පැවසුවේ අදාළ ක්‍රීඩක කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් තමාට වාර්තාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැන් වූ බවයි. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් නොවිමසා ක්‍රීඩකින් තෝරාගත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිදහසට කරුණු විමසා තිබෙනවා. මේ සෝදානම හිරු රාත්‍රියේ නම් තෙහෙන් සමුගෙන යන්නට පැත්තක් නැතුව ඇත්ත දැනගන්න tire දිස්සන පරිදි හිරු SMS ප්‍රෝති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. අපි යලිහමු වන්නේ හෙට රාත්‍රියේ 7ට. සුබ රාත්‍රියක්.